දැන් ඔබතුමා දූෂණයේ නාස්තිය ගැන කතා කරනවා. දැන් නාස්තිය පොඩ්ඩක් මෙතන තියෙනවානේ. දැන් පැය දෙකක් ප්‍රමාදයි. ඇත්තෙම මම මේ ඊයේ ඉඳන් හිටියේ. ඔව්. ඊයේ ඉඳන් හිටියේ මෙහි ගම්පහ මැතිවරණ සටනේ හිටියේ. ඉතින් මේ ටිකේ බොහොම කාර්යබහුල තත්ත්වයක් තියෙන්නේ. ඉතින් ඒ හින්දා තමයි පොඩ්ඩක් ප්‍රමාදුනේ. දැන් කොහොමද ඉදිරි ගමන? දැන් පොඩි පොඩි බාධා ටිකක් තියෙනව නේද මේ දවස්වල? බාධා නම් ඉතින් එමටයි. ඉතින් අපි දේශපාලනට අවතීර්ණ වීම ගැන, ක්‍රියාකාරී දේශපාලන පැමිණීම ගැන සුප්‍රීම කෝට් එකට දාලා තිබුණා පෙස්සන්. නමුත් ඒ පෙස්සන් සියල්ල නිෂ්ප්‍රභා කරලා ඉවත දැමුවා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයකට. එතුමාට ස්තුතියි. ගරු විනිසුරුවන්ට ස්තුතියි. ඒ කියන්නේ ඔබතුමා පැහැදිලිවම කියනවා ඔබතුමාට පාර්ලිමේන්තුව යන්න පුළුවන් වෙයි කියලා. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දුන්නා ගමන පැහැදිලි. ඔහුගේ මගේ නාම යෝජනා ප්‍රතික්ෂේප කරන්න මැතිවරණ කොමිසමට අයිතියක් නැහැ කියලා. එහෙම කරා. දැන් ඊ අපි දැක්කා ඔබතුමන්ලගේ හිටපු යාළුවෙක් මේ පොඩි විවේචනයක් කරලා එතනින් අයින් වෙනවා. ඉතින් ඒ වගේ දේවල් ඉදිරියට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මං හිතන්නේ එතුමා ඒ ආයතනයේ මාස ගාණක් සේවය කරපු එකේ මාස 6කට වැඩි කාලයක් සේවය කරපු කෙනෙක්. ඉතින් එතුමා එකපාරම නාම යෝජනා අස්සම් කරලා අපි එක්ක ඉඳලා මාස ගාණක් ආයතනයකත් ඉඳලා එකපාරම ඊයේ කියනවා ඊයලු දැනගත්තේ ආයතනයට උදව් කරන අය ගැන. ඒක අපි හිතන්නේ ප්ලෑන් කරපු එකක් කියලා. ඒ කියන්නේ නිර්මාණය කරපු එකක් කියලා මම හිතනවා. ඒ හින්දා මේ දේවල් ඉදිරියටත් වෙන්න පුළුවන්ද? ඒ කියන්නේ කවුරු හෝ ඌව මිලට ගත්තා කියලා හිතනවා මම ඌට අපහාස කරන්න සුවනම් වෙන්නේ නැහැ. නමුත් ඒ කරේ වැරදි වැඩක්. ඌට එහෙනම් මුලින්ම තිබුණා නාම යෝජනා බාර නොදීන අපේ පක්ෂේ. දැන් කොහොමද ගම්පහ තත්ත්වේ? ගම්ම තත්ත්වේ තාම හොඳයි. ඉතින් සමහර අය කුතුහලයෙන් හිටියේ මට නාම යෝජනා ලැබෙන්නේ නැති වෙයි කියලා. නමුත් මට ඡන්ද පත්‍රිකාව මගේ ගෙදරට ආවා. නමුත් මම ඒ අවස්ථාව හිටියේ කොරියාවේ. එහිඳ මට ඡන්ද දාන්න බැරි වුණා. ඊට පස්සේ මගේ නාම යෝජනා පත්‍රය දිසාපති කාර්යාලයෙන් බාරගත්තා. එතනත් විරෝධතා කීපයක් එල්ල වුණා. ඒවත් ඉවත දැමුවා. ඉන් පස්සේ ඔවුන් එතනින් නොනැවති ශ්‍රේෂ්ඨාධිකරණයට පෙස්සම් ගොනු කරා. ගරු ශ්‍රේෂ්ඨාධිකරණයත් ඒවා විරෝධතා නිෂ්ප්‍රභා කරලා ඉවත දැමුවා. දැන් ගමන පැහැදිලි. මම ගම්පහ දිස්ත්‍රික්කෙන් වන් ෂොට් වන් අංක එකෙන් ඡන්ද ඉල්ලනවා. ඉතින් මම හිතනවා ගම්පහ දිස්ත්‍රික්කෙන් දෙපාරක් මාව පළවෙනි තැනට ගෙනල්ලා ලක්ෂ ගාණක් මනාප දීලා ගෙනාවා. ඉතින් මම හිතනවා මේ පාරත් මගේ ක්‍රියාකාරීත්වය, මගේ කැරක්ටරේ, මගේ චරිතය, මගේ භූමිකාව තිත් ඇත්ත කතා කරන පුද්ගලයෙක් හැටියට පාර්ලිමේන්තුවට අවැසි කියලා මම හිතනවා. දැන් ඉස්සර නම් කොළඹ දිහා තමයි බලාගෙන හිටියේ. දැන් ගම්පහ දිහා බලාගෙන ඉන්න වෙලා ප්‍රබල චරිත ගොඩක් තියෙනවනේ ගම්පහ. කවුද ප්‍රබල චරිත? දැන් ඔබතුමා කලින් ඉල්ලනකොට නම් සමගි ජන බලවේගයේ ඔබතුමාට ඒ ආශිර්වාදය තිබ්බා ජනතාවට. දැන් විපක්ෂ නායකවරයා නිකන් ඉන්නේ නැහනේ. සජිත් ප්‍රේමදාස මහත්තයා ප්‍රබල චරිත කියලා නෑ. අපි මේ ජනතාව මේ දේශපාලන සංස්කෘතිය හරහා කැබිනට් ඇමතිවරු 30ක් ස්වයං වාරණයක් ඇතුවද තමුන්ගේ විහින්ම විශ්‍රාම අරන් තියෙනවා. ඒ කියන්නේ රාජපක්ෂවරු කවුරුත් මේ සටනේ නැහැ. සියලු දෙනා හැංගිලා තියෙනවා. 60 දෙනෙක් විතර නේද? 60 දෙනෙක් ඉවත් වෙලා තියෙනවා තමුන් විහින්ම. ඉතින් අපිට අභියෝග නැහැ. මේ මෙවර ඉල්ලන අය ඇත්තටම නිර්භීතයි කියලා මම හිතනවා. මේ අවස්ථාවේ ඉල්ලන අය. නමුත් නිර්භීතම චෝදනා අඩුම කණ්ඩායම ඉන්නේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬේ. ඉතින් අනිත් අයට දූෂිත චෝදනා ගොඩක් තියෙනවා. ඉතින් මට ඊයේ චෝදනා කළා එක්තරා පක්ෂකෙක් කෙනෙක්. ඔහු කියනවා හොරු විසින් රංජන් වල්ලගෙන කියලා. ඉතින් මම කියන්නේ හොරුන් එක්ක ඉන්න ඕන යන්න ඕන කෙලින් මෙතනට. නමුත් එතුමාම තමයි කියන්නේ හොරු විසින් රංජන් වල්ලගෙන ඉනවා කියලා. මම කියන්නේ මට විවිධ අය උදව් කරනවා. ඒ මුදල් කොළපාටද රතුපාටද කළුපාටද කියලා මන් දන්නේ නැහැ. නමුත් ඒ මුදල් සේරම ජනතාවට. ඒ කියන්නේ පිරිසුදු මුදල්ද? පිරිසුදු මුදල් කියලා ලෝකේ જાතියක් නැහැ මන් දන්න විදියට. ඒ කියන්නේ සල්ලි කොලේ පිරිසුදු නම් මං හිතන්නේ සාධාරණව හම්බ කරගන්න. ඒක කිලුට නැත්නම් ඉරිලා නැත්නම් සාධාරණව හම්බ කරපු දේවල්ද වියදම් කරන්නේ? ඔව්. එතන මම අනිවාර්යයෙන්ම කියනවා කුඩු සල්ලි නම් නැහැ. කප්පන් සල්ලි නම් නැහැ. එතකොට එතනෝල් සල්ලි නම් නැහැ. ඇන්ටිජන් සල්ලි නම් නැහැ. එතකොට පැන්ඩෝරා සල්ලි නම් නැහැ. එතකොට සුනාමි සල්ලි නම් නැහැ. එතකොට සුදුරුණු සල්ලි නම් නැහැ. සීනි සල්ලි නම් නැහැ. එතකොට තව මොනවද?
පොල්තල් සල්ලි නෑ පස් කපපු සල්ලි නෑ වැලි කප්පු කප්ප ඒව මුකුත් නෑ මට ඒක අපි ඒක අධ්‍යයනයක් කරලා මේ පක්ෂයක එකතු වුණේ නමුත් අපිට විවිධ පාර්ශව විවිධ රටවලින් මගේ දැක්මට ගරු කරලා අපේ පක්ෂයේ දැක්මට ගරු කරලා අපේ චින්තනයට ගරු කරලා අපි අලුත්ම පක්ෂයක් ඉඳලා විවිධ අය උදව් කරනවා ඒ උදව් සියරම ජනතාවට මේ වෙලේ ඒක බෙදන්න බෑ මැතිවරණ අල්ලසක් වෙනවා නමුත් අනිවාර්යෙන් ඒවා ලබා දෙන්නේ ජනතාවට මොකද මට හම්බුණු පඩියත් මම බෙදා දුන්න එක්කෙනෙක් ලැප්ටොප් උත් බෙදා දුන්න එක්කෙනෙක් හාලුත් බෙදා දුන්න එක්කෙනෙක් පොලුත් බෙදා දුන්න එක්කෙනෙක් කරෝලත් බෙදා දුන්න එක්කෙනෙක් සීනිත් බෙදා දුන්න එක්කෙනෙක් කිරිපිටිත් බෙදා දුන්න එක්කෙනෙක් සමගි ජන බලවේගය කියන්නේ පක්ෂයේ ඉඳලා ඔබතුමා ගත්ත ඡන්ද වලින් කොටසක්වත් ගන්න බැහැයි කියලා. ඒකට සමගි ජන බලවේගය කියනවා. ඔබතුමාට සමගි ජන බලවේගයේ හිටියාම ගත්ත මැතිවරණයේදී ගත්ත ඡන්ද කොණ්ඩක්වත් ගන්න බැහැයි කියලා. මොකද්ද ඔබතුමා ඒකට කියන්නේ? මම හිතන්නේ මට හම්බුනේ මම ගොඩනගාගත් චරිතෙින්ද මට ආදරෙින්ද මට ලැබුණු චරිත ඡන්ද කියලා මම පෞද්ගලිකව හිතනවා. ඒ අය කිව්වේ මම මොන පක්ෂයෙන් ඉල්ලුවත් මට මගේ භූමිකාව අවශ්‍යයි. මට ඡන්ද දෙනවා කියලා. ඒ පක්ෂවල නාම යෝජනා දීලා තිබුණේ විවිධ චෝදනා තියෙන හොරුන්ට. එහෙනම් තමයි මම මගේම පක්ෂය පිහිටවගෙන මගේ නායකත්වය යටතේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පඬ කියන පක්ෂයෙන් මයික් එක ලකුණෙන් ආවේ. ඉතින් අපේ පක්ෂයේ අලුත්ම නැවුම් පක්ෂයක් චෝදනා නැහැ. මං හිතන්නේ සමගි ජන බලවේගයේ ඉදදී මට ලැබුණු මනාප සංඛ්‍යාවට වැඩි සංඛ්‍යාවක් මට මේ අවස්ථාවේ ජනතාව දෙයි කියලා තිබුණා. ඔබතුමා චෝදනා නැහැ කිව්වට දැන් මහා රස්වීම වෙලාවෙම චෝදනාවක් ආවනේ ඔය සල්ලි බෙදපු කතාව. තාමත් ඔබතුමා ඒක ප්‍රතික්ෂේප කරනවාද? මල්ලි සල්ලි බෙදනක සහෝදරයා මම එදා ඉඳන් කළා. නමුත් මේ අවස්ථාවේ සල්ලි බෙදන්න බෑ. මොකද මැතිවරණ නීති උල්ලංඝනය කළා අල්ලස් දෙන්න බෑ. නමුත් අපේ ගෙදර ආපු කෙනෙක්ව මම මෙතුවක් කල් අම්මපල්ල ජේසුපල්ල හිස් අතින්න යවලා නැහැ. මල් ළඟට ආවේ කවුද? මම තේ එකක් දීලා තියෙනවා බත් පැකට් එකක් දීලා තියෙනවා හාල් පොල් සීනි දීලා යන්න ට්‍රාන්ස්පෝර්ට් උත් දීලා තියෙනවා. ඉතින් මං ජීවිතේ හම්බ කරපු සේරම බෙදවු මිනිහෙක්. එහෙම රංජන් රාමනායක 2000කට පොල්ල තියයිද මල්ලි? මම මේක පිළිගන්නේ නැහැ. ඒ ඒ ඒක බොරු කතාවක්. ඒ කියන්නේ අපි හැබැයි ජාතික සමුළුවට ඕපන් ඉන්විටේෂන් එකක් කළා. අපි කිව්වා රංජන් රාමනායක වන්න මම මගේ නිල Facebook පිටුවෙන් සියලු දෙනාට එන්න කියලා ආරාධනා කළා. ඒගොල්ලන්ට තේ දුන්නා, කට්ලට් දුන්නා, පැටිස් දුන්නා, වතුර බෝතල් දුන්නා, සමහර අය ඈතිනඟේදී ට්‍රාන්ස්පෝර්ට් එකකුත් දුන්නා. සමහර අය ආවා බදුල්ල බණ්ඩාරවෙල නුවරඑළි එතකොට පුත්තලම මාතලෙන් ආවා. ඉතින් ඒ අයට ට්‍රාන්ස්පෝර්ට් පවා සැපුවා එහි ඉන්න පලාතේ ඡන්ද දිස්ත්‍රික් නායකයෝ සහ අපේක්ෂකයෝ. ඉතින් ඔහොමයි මේක වෙන්නේ, හැමතැනම වෙන්නේ මේමයි. මේක සමුළු ඉවර වෙලා එකපාර අටහමාරට ඉතර අපි සේරම ගියාට පස්සේ එකපාර කට්ටියක් ඇවිල්ලා කියනවා අපි යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා කියලා. ඒක බොරු කතාවක්. මම ඕනම මොහොතක ඕනම නාලිකාවකට අභියෝග කරනවා හොයලා බලන්න ඒ කැලණිය විශ්වවිද්‍යාල සිසුන් නොවේ. බොහොම පැහැදිලිව රංජන රාමනායක තිත් ඇත්ත කතා කරන්නේ. නමුත් මම ඒ දරුවන්ට අපහාස කරන්නේ සරසවි සිසුන්ට අපහාස කරන්නේ සරසවි සිසුන් 2000කයි බත් පැකට් එකයි එනවා කියලා මම අහලත් නැහැ. සරසවි සිසුන් එහෙම කරන්නේ නැහැ. 2000ට බත් පැකට් එකට එන සරසවි සිසුවෝ ලංකාවේ නැහැ. එහෙනම් ඒ උන් බුද්ධිමත් තරුණයෝ අපේ රටේ අනාගතය ඒ ආවේ සරසවි සිසුන් නොවේ. ඒක පැහැදිලි. නමුත් ඒ දරුවන්ගේ අම්මලගේ දෙමව්පියන්ගේ ගරුත්වය සලකලා ඒ දරුවන්ගේ ගරුත්වය සලකලා 2006 ඉපදුනේ දරුවන්ට මම අපහාස කරන්න මේ මාධ්‍ය යොදා ගන්න නැහැ කියන කියන්නේ. දැන් මේ සැරෙත් එක මිටට රට ආණ්ඩුවට දීලා අඳුරට දීලා විපක්ෂ නායක වෙන්නේ කවුද? කවුරුත් එක මිටට දෙන්න හොඳ නැහැ කියලා මං හිතන්නේ. වැඩි බලය දූෂිතයි කියලා මං හිතන්නේ. ඒ අයට බලයක් ලැබිය යුතුයි. නමුත් අපිත් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි කියන එකයි මගේ මතය. ඒ අයගේත් දූෂණ වංචා හොයන සටන අඩාල වුණොත් ඒ මන්දගාමි වුණොත් ඒ ගැන පෙන්වා දෙන්න අපිත් පාර්ලිමේන්තුවේ හිටිය යුතුයි කියලා මගේ මතය. එහින්දා ඒ අයට මිටක් දෙන ගමන් අපේ එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයටත් හඬටත් මිටක් දෙන්න කියලා මම ජනතාවගෙන් ඉල්ලා හිටනවා. ඔබතුමාගේ හිටපු නායකයා මේ සැරේ විපක්ෂ නායකද? එහෙම කිව්වොත් ඒක අනාගත විසින් තීරණය කරයිනේ. මට කියන්න බෑ. දැන් අද දවසේ දීපාලි උත්සවය කියන්නේ අඳුරෙන් ආලෝකයට යන තත්ත්වය.
ඉතින් ඒක මම හිතන්නේ ඒ දමිළ ජනතාවට ඇතුළු අපි සියලුම ජාතීන්ට ගරු කරන පක්ෂයක් හැටියට සියලුම ආගම්වල විශ්වාසයන්ට සියලුම ආගම්වලට සියලුම විශ්වාසවලට ගරු කරන පක්ෂයක් හැටියට අපි සියලු දෙනාට හැපි දීපාවලි සුබ දීපාවලි දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.